ආයුබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ආනායනික කිරිපිටි ග්‍රෑම් 460කින් කිලෝ එක රුපියල් 150කින් ඉහළට දේශීය කිරිපිටි ග්‍රෑම් 400 රුපියල් 20කින් ඉහළ යා හැකි බව රාජ්‍ය ඇමති ඩී.බී. හේරත් කියයි. සපුගස් කන්ද ඉන්ධන පිරිප හදුව දෙවන වරටත් වසා දැමේ. හැන්දේ ගාන එළවලු අනාගත මන්ද පෝෂණයක පෙරනිමිතිද ඉහළ ගිය බඩු මිල ගැන හිතේ දුකට ජනතා කවි. ඉවත් වෙන්න බෑ බඩු මිල වැඩි වෙනවා. සමගි ජන බලවේගේ පන්දම් විරෝධය දිගටම කොන්දොස්තර නැති බස් හෙට සිට දහවණේට රැකියාව 20000ක් අනතුරේ දේශීය පුවත්පතයි මුලින්ම අවධානය ආනයනික කිරිපිටිවල මිල අද යලි ඉහළ දැම්මා ඒ අනුව කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 60කින්ද කිලෝ 1ක පැකට්ටුවක් රුපියල් 150කින්ද අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ යනවා මේ වසර තුල කිරිපිටි මිල ඉහළ දැමූ දෙවැනි අවස්ථාව මෙයයි තාමත් රට පුරා කිරිපිටි හිඟයක්ද පවතිනවා දේශීය දීර්කිරි මිලත් ඉහළ දැමීමට අදාළ සමාගම් ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ එසේම දේශීය කිරිපිටි ග්‍රෑම් 400ක් රුපියල් 20කින් පමණ ඉහළ යා හැකි බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසනවා සුදු පාට කිරිවල ඉහළ යන කළු පාට මිල පිළිබඳ කතාව දැන් දැන් වැඩි වෙන්න ඉතිරි වෙලා තියෙන මොනවද කියන එක ප්‍රධාන ප්‍රශ්නයක්. අද වන විට ඇල්පෙනෙත්තේ ඉඳලා සියලු දේවල් ගණන් යමින් තිබෙනවා. සමහර මිල ඉහළ යාම් වල අතිශය අසාමාන්‍ය බවක්ද දක්නට ලැබෙනවා. හැම දෙයකටම හේතුව ලෙස දක්වන්නේ කොවිඩ් වසංගතයයි. ඒ සමග ඇති වූ ඩොලර් අර්බුදයයි. ඉන්ධන මිල ඉහළ යාමයි. මේ සියලු කාරණාවල බලපෑම් කොයි තරම් තිබුණත් සමහර සමාගම් ඇත්තටම ඉතා අසාධාරණ ලෙස ක්‍රියා කරන ආකාරයක් දක්නට පිළිබන්. සමහර පෞද්ගලික ආයතනවල ශුද්ධලාභය ඉතා ඉහළයි. ප්‍රධාන නිලධාරීන්ගේ වැටුප් ඇත්තේ මිලියන ගණන්වලින්. ආනයනික කිරිපිටි මිල මේ ඉහළ දැම්මේ මේ වර්ෂය තුල දෙවැනි වතාවටයි. මීට පෙර ග්‍රෑම් 400ක් රුපියල් 90කින් ඉහළ දැම්මා. කිරිපිටි කිලෝ එකක් රුපියල් 225කින් ඉහළ දමනු ලැබුවා. දැන් අද යලිත් කිරිපිටි ග්‍රෑම් 400ක් රුපියල් 60කින් ඉහළ දමා තිබෙනවා. කිලෝ එකක් වැඩි කර ඇති මුදල රුපියල් 150ක්. ඒ අනුව මේ වර්ෂය තුල පමණක් ග්‍රෑම් 400 පැකට් එකක් රුපියල් 150කින් මිල ඉහළ ගියා. කිලෝ එකක් රුපියල් 375කින් මිල ඉහළ ගියා. අද වන විට ග්‍රෑම් 400 පැකට් එකක මිල ඒ අනුව රුපියල් 540යි. කිලෝ එකක පැකට්ටුවක මිල රුපියල් 1345යි. නව මිල ඉහළ යාම් පිළිබඳව කතා කළ කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා කිලෝ එකේ කිරිපිටි පැකට්ටුව තුන රුපියල් 1195යි අද රුපියල් 150කින් වැඩි වෙනවා ඒ කියන්නේ 1345ක් දක්වා වැඩි වෙනවා ග්‍රෑම් 400 කියන්නේ පොඩි පැකට්ටුව තුන රුපියල් 480යි ඒක රුපියල් 540 දක්වා සංශෝධනය වෙනවා රුපියල් 60කින් වැඩි වෙනවා මේ අද ඉඳලා නව මිලට නිකුත් වෙයි මේ අතර රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසන්නේ දේශීය කිරිපිටි ග්‍රෑම් 400ක් රුපියල් 20කින් පමණ ඉහළ දැමීමට සිදුවන බවයි ලෝක වෙළඳපොලේ මිලත් එක්ක සාපේක්ෂව ගත්තාම අපිට ලංකාවේ කිරි මිලත් වැඩි වෙන එක බලන්න බෑ. මේ දේශීය කිරිපිටි මිලත් අද හෝ හෙට මේ යන විදිහට වැඩි වෙවිද? නෑ දැන් ඊට සාපේක්ෂව ඇත්තටම වැඩි වෙනවා. ඒක බලන්න අපිට පුළුවන් තමයි. කිසිඳු අවස්ථාවක කිරිපිටි ආනයනය තහනම් කරන්නේ නැති බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ලංකාවේ මිනිස්සු පිටි කිරිත් බොනවා, දියර කිරිත් බොනවා. ඒ හින්දා අපි පිටි තහනම් කරන්න යන්නේ නෑ. එසේම දේශීය දියර කිරි අසුරණ පැකට්ටුවකට 5%ක බද්දක් එක් කර තිබෙනවා. ඒ බද්දත් අවසානයේ ජනතාවගේ සුදු පාට කිරි වීදුරුව කළු පාට කරමින් එකතු වනු ඇති. කිරිපිටි මිල ඉහළ යාම පිළිබඳව පිටකොටුව තොග වෙළඳුන් සේම පාරිභෝගිකයන් දක්වන අදහස් දැන්. ඉතිරිතෝ කනට ඉක්නනවා. එහෙම වෑනේ. මාර්මේ මාෆියා බිස්නස් එකක් යන්නේ. ගාන වැඩි කරලා බඩුන. එනවා එනවා පිටි ඉල්ලනවා පිටි නෑ. ගාන වැඩි කරලත් පිටි නෑ. කොහොම වුණත් පිටි නෑ. උඩ බලන් ඉන්නවා අපි මොනාද වෙන්නේ කියලා අපිවත් දන්නේ අපිට මොනාද වෙන්න යන්නේ කියලා මේ. මේ මගේ වයස 83යි. මම මේ වගේ දුක් විඳින කිසිම කාලයකවත් ගණන් වැඩි වුණත් බඩු නැහැ. මේ අපි මරන්න නැතුව මරන්නද හදන්නේ. මේ රටේ ගෑනු පාලනය කරා. මීට වඩා හොඳට පාලනය කරා.
ශ්‍රී ලංකාව නුදුරු අනාගතයේදී බරපතල ලෙස මන්දපෝෂණයට ගොදුරුවිය හැකි බවට සමහර විශේෂඥයින් පසුගිය දිනවල අනතුරු ඇඟවීම් සිදු කළා. ඔවුන්ගේ අදහස් දැක්වීමට මූලිකව පාදක වී ඇත්තේ අද අප මුහුණ දෙමින් සිටින එළවලු හා පළතුරු හිඟයයි. අපේ රට සාමාන්‍යයෙන් ඇතිතරම් එළවලු සහ පළතුරු වර්ග හොඳින් පළදාව දුන් රටක්. කාලා විසිකරන අඹ ඇටයේ පවා පැලවුණු පොළවක ගොවි ජනතාව අද හඬා වැටෙමින් සිටිනවා. විපක්ෂයේ පන්දම් අරගෙන පන්දම් පාලියේ යෙදෙනවා. ඉහළ යන බඩු මිල දැන් වේදනාවේ කවියක් බවට පත් වෙලා. අදත් දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවල එළවලු මිල ඇහුවම මහා දවල් තරු පෙරෙන්ට වුණා. මෙසේ ඉතා ඉහළ මිල ගණන් වලට එළවලු අලෙවි කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ අස්වැන්න අඩුවීම නිසායි. පොහොර හිඟියත් එක්ක අපේ එළවලු සහ පළතුරු අස්වැන්න අදවන විට බිඳ වැටෙමින් පවතිනවා. එළවලු සහ පළතුරු සමබල ආහාර වේලක ප්‍රධානතම සාධකයයි. එදා එළවලු 3ක් 4ක් තිබුණු බත් වේලක අද ඇත්තේ එක් එළවලුවක් හෝ දෙකක් පමණයි. කඩෙන් ගන්න සමහර බත් පැකට් වලට ඇත්තටම එළවලු දාලා නැහැ. පෙන්නලා විතරයි තියෙන්නේ. ඒ තරමටම එළවලු මිල ඉහළ යමින් පවතිනවා. බඩවල මිල කඩුව නැහැ. වට කඩුව තිබා ඒකත් දැන් මිල ගියා. අව ඉදිරියටත් මේ මිලම පවතී. තව මාස දෙකක් යන මේ ප්‍රශ්න විසඳෙන්න නම් ගොවීන්ට පොහොර දෙන්න ඕනේ. පොහොර දෙන්න නැතුව ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. දැනට මඤ්ඤක පමණයි අඩුව තියෙන්නේ. ජනතාවට ඉතින් ජනාලි පරිදි මඤ්ඤක තමයි තම්බල කඩල වෙන්නේ. අනිත් කිසියෙලලුවක් ගණන් අඩු නැහැ. හැම එකම මිල වැඩි. මිලදී ගන්න පාරිභෝගික අඩුයි. මිනිස්සුන්ට බඩු ආවට සල්ලි නැහැ. බඩු මිලදී ගන්න එකයි වෙලා තියෙන්නේ මෙතන. මිනිසුන්ට ඉවසන්න බැරි මිල ගණන් තියෙන්නේ. පාර්ලිමේන්තු එකේ 50 දෙනෙකුයි මිනිස්සුන්ලා 10 දෙනෙකුත් ඉතිරියා නම් මේ රටට තිර මිනිසුන්ට පඩි දණ්ඩයි පාර්ලිමේන්තු එක මේන්ටේන් කරන එකට කෝටි ගණන් යනවා දවසකට. ඒව වෙලකුවා නම් නැති බැරි මිනිසුන්ට සලකන්න පුළුවන්. බඩු මිල මහත්තයා කියලා දැනගන්න ගන්න පුළුවන් මිල ඔක්කොම ගිහිලා තියෙන්නේ. පාම් පිටි ගෑස් දැන් හිතන්න ඩීසල් යනවලු ඕරට එක නෑ මොනවත් නෑ. කොරෝනා කියලා ඉවරලා බඩු මිල යනවා. ඉතින් අයින්සෙ දුප්ප ජනතාව ජීවත් වෙන්නේ කොහොමද? ජනතාවගේ පඩියක් කිසිම දෙයක් වැඩි වෙන්නේ නෑ. ඒ වුණාට බඩු මිල අහස උසර නැගගෙන යනවා. ගසා කන එක තමයි හැම තැනින්ම වෙන්නේ. අනිත් එක බඩුවක් ගන්න ගියාම ඔක්කොම කොවිඩ් ප්‍රශ්නේ බඩු නෑ කියනවා. තියෙන බඩුත් විකුණන්නේ ගිනි ගණන් වලට. සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ ටික මිල දී ගන්න ජාත්‍යන්තරයට ගෙවා ගන්න සල්ලි නැති නිසා මේ රටේ මේවා අධික ලෙස ගණන්ගල මේ ඊයේ පෙරේද වෙනකොට තීනේ ඇටේ ඉඳලා මේ තියෙන සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. කඩේකින් ප්ලේන්ටියක් බොනවා නම් ඒ තේකේ වියදම මේව පවාද සීඝ්‍ර ලෙස ඉහළ දාන්න අද ඒගොල්ලෝ කටයුතු කරගෙන යනවා. සමගි ජන බලවේගයේ ඉහළ යන භාණ්ඩ සහ ඉන්ධන මිලට එරෙහිව උද්ඝෝෂණ සංවිධාන කරනවා. ඒ පන්දමුත් රැගෙනයි. කෑම ටික ගෙන්න ගන්නවත් රටේ ඩොලර් නේ ඕන කරන ආහාර පාන ටික ගෙන්න ගන්න විදියක් නේ ආපන ශාලා කරගන්න විදියක් නේ ගෑස් නේ හැබැයි මේ අයට පෞද්ගලික ජෙට් යානා වලින් වන්දනාවේ යන්න පුළුවන්කම තියෙනවා කියනවා දැන් ඩොලර් සංචිත වැඩි වුණා කියලා හැබැයි වැඩි වෙච්ච විදිය කියන්නේ නැහැ කියලා අපි අහනවා මේ ජෙට් එකේද මේ සල්ලි ආවේ කියලා ජනතාවට කන්න බොන්න විදියක් නැතුව ඉන්නකොට එදා වේල හම්බ කරගන්න විදියක් නැතුව ඉන්නකොට ජනතාවට ඕන කරන දේවල් ගෙන්න ගන්න ඩොලර් නැතුව ඉන්නකොට කිරිපිටි සීනි ටික නැති වෙනකොට ප්‍රයිවට් ජෙට් වලින් යන තාගේ සල්ලි වලින්ද ගියේ ඒ වගේම කවුද ඒවා නිකන්දන යාළුවෝ ඒ යාළුවන්ට සල්ලි හම්බුනේ කොහොමද කියලා ජනතාවට හෙලි කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා දිනපතා ඉහළ යන බහණ්ඩ මිල ගැන දැන් ජනතාව කවිත් කියන්න පටන් අරන්. ඉවත් වෙන්න බෑ බඩු මිල වැඩි වෙනවා. ගෑසුත් ගණන් ලිංගල් තුන හිමි වෙනවා. දරුවන් අඬයි කිරි පිටි ටික ඉල්ලනවා. දුප්පත් ජනයා කබලෙන් ලිපටම යනවා. සංගවා තිබූ ආහාර සොයා අද පිටකොටුවේ වැටලීම් කිහිපයක් සිදු කළා. ඒ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීනුයි. එහිදී සංගවාගෙන තිබූ කිරිපිටි විශාල ප්‍රමාණයක් සොයාගෙන ලැබුවා. එම ස්ථානයේදීම අද පවතින මිලට එම කිරිපිටි මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබුණා.
අද දිනේ පිටකොටුව තොග වෙළඳ සහ සිල්ලර වෙළඳසල් පරීක්ෂා කරා සහල් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් එෙහිදී හිඟයකින් තොරව භාණ්ඩ ඇති බවට අනාවරණය වුණා ඒ වගේම කිරිපිටි සහ පාන් පිටි තිරුඟු පිටි වෙළඳසල් දෙක තබාගෙන නොසිටින බවට පැමිණිලි එම අවස්ථාවේ ලැබුණ නිසා මැදිහත් වෙලා එම පාරිභෝගික ජනතාවට එම භාණ්ඩ බෙදා හැරීමට කටයුතු සැලැස්සුවා ඉදිරියේදීත් සභාපතිතුමාගේ උපදේශ පරිදි මෙම හතර සහ පසන අරස්වේදී වල විමර්ශන කටයුතු සහ වැටලීම් කටයුතු අඛණ්ඩව නවත්වා කරගෙන යනවා ලබන පසුනදා සිට බස් ගාස්තු 17%කින් ඉහළ යනවා පෞද්ගලික බස් රථ සඳහා නව ඉලෙක්ට්‍රොනික කාඩ් පතක් හෙට සිට ක්‍රියාත්මකයි ඒකියන්නේ බස් රථවලට කොන්දු ස්තරලා අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ රටේ පෞද්ගලික බස් රථ සේවයේ පමණක් කොන්දු ස්තරලා 20,000ක් පමණ සේවය කරනවා. ඔවුන්ගෙන් යැපෙන්නන් සංඛ්‍යාව දල වශයෙන් ලක්ෂයක්. නව ඉලෙක්ට්‍රොනික කාඩ් පත නිසා රැකියා නැතිවීමේ අවධානමකට මුහුණ දෙන කොන්දු ස්තරලා ගැනයි මේ කතාව. ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින් බස් රථ ගාස්තුට ඉහළ දැමීමට බලධාරීන් කටයුතු කළා. ඒ අනුව ලංගම හා පෞද්ගලික ආවම බස් ගාස්තුව රුපියල් 3කින් ඉහළ නැංවීමටයි පියවරගෙන ඇත්තේ. එළමෙන පස්වනදා සිට මෙය ක්‍රියාත්මකයි. මෙලෙස බස් ගාස්තු ඉහළ දැමුවද මගින් රැගෙන යා හැක්කේ ආසන ධාරිතාවයට පමණයි. ඉහළ ගිය බස් ගාස්තු ගැන ජනතාව මෙලෙස අදහස් පළ කළා. ඔව් හැමදේම වැඩි වෙන අතරේ මේ බස් ගාස්තු වැඩි වෙනවා කියන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ සැහැන් අසරණ වෙනවනේ. ඇත්තටම සැපයි තමයි යන්න තියෙන්නේ. සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ඉඩ දෙන්නේ මේ ක්‍රියාවලිය දියත් කරන්නට කවුරු හෝ උත්සාහ කරනවා නම් ඊට විරුද්ධව ප්‍රධාන බස් නැවතුම් පළවල් වල අපි කොන්දොස්තරවරුන් ඒකරාශී කරගෙන දැඩි විරෝධතාවයක් ප්‍රකාශ කරන්නට උද්ඝෝෂණයක් සිදු කරන්නට අපි කටයුතු කරනවා කියන එක ප්‍රකාශ කරන්න ඕනේ. රාජ්‍ය මාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ කොන්දොස්තරවරයා හා රියදුරා අනිවාර්යෙන් බස් රථයක සිටිය යුතුයි යන නීතිය ඉතා පැරණි බවයි. ලෝකේ බොහෝ රටවල බස් රථවලට කොන්දොස්තරවරුන් නැති බවද ඔහු පවසනවා. මගින් ප්‍රවාහනය කිරීමේ පන්දර සඳහන් වෙනවා. මගින් ප්‍රවාහනය කරන බස් රථයක අනිවාර්යයෙන්ම රියදුරු මහතා සහ කොන්දොස්තර මහතා කියන දෙදෙනා සිටිය යුතුයි කියන එක සඳහන් වෙනවා නීතියේ. මෙන්න මේක තමයි අපි සංශෝධනය කරන්න හදන්නේ. ඒකට ඒකදී අපි කරන්න හදන්නේ අනිවාර්ය කරලා තියෙනක නැති කරන්න. කොන්දොස්තර මහතා අවශ්‍ය නැහැ කියලා කවුරුත් කියන්නේ නැහැ. අවශ්‍ය නම් ඉන්නත් පුළුවන්. අවශ්‍ය නම් නොඉන්නත් පුළුවන්. සපගස් කන්ද පිරිපහදුව යලි වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ ජනවාරි 3 වනදා සිට ජනවාරි 30 වනදා දක්වායි. බොරතෙල් මිලදී ගැනීමට අවශ්‍ය විනිමය හිඟකම මෙසේ යලි සපගස් කන්ද වසා දැමීමට හේතු වී ඇතැයි බලශක්ති අමාත්‍යාංශයේ නිවේදනය සඳහන්. සපගස් කන්ද වසා තබන කාලය තුළ රුපියල් කෝටි 10ක් නිකරුණේ සේවක වැටුපු ලෙස ගෙවීමට සිදුවන බවද වාර්තා වනවා. එසේම මේ වන විට හදිස්සි මිලදී ගැනීම සඳහා පමණක් ඩොලර් මිලියන 8කට වැඩියෙන් නිකරුණේ නැව් ගාස්තුද ගෙවා ඇති බවයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ. සපුගස් කන්ද අපේ රටේ බොරතෙල් පිරිපහදු කරන ප්‍රධානම ස්ථානයයි. සමස්ත ඉන්ධන අවශ්‍යතාවෙන් 30%ක් සම්පූර්ණ කරනුවේ සපුගස් කන්දෙනුයි. භූමි තෙල් සහ දැවි තෙල් අවශ්‍යතාවෙන් 100%ක්ම සම්පූර්ණ කරනුයේද සපුගස් කන්ද පිරිපහදුව මගිනුයි. බලශක්ති අමාත්‍යාංශය අද නිවේදනය කළේ ජනවාරි 3 වනදා සිට 31 වනදා දක්වා සපුගස් කන්ද පිරිපහදුව යලි වසා දමන බවයි. දැනට රටේ ඇති විනිමය අර්බුදය නිසා බොරතෙල් මිලදී ගැනීම දුෂ්කර වී ඇති බවයි එම නිවේදනයෙහි සඳහන් වන්නේ. එසේම ණය පදනමින් හෝ බොරතෙල් මිලදී ගැනීමට අද හැකියාව නැති බවද නිවේදනයේ සඳහන්. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීමවල පහළට වැටී තිබීමයි. කෙසේ නමුත් ජනවාරි 26 වනදා සිට යලි බොරතෙල් සැපයීමට සිංගප්පූරු සමාගම ක්‍රියා කරනු ඇතයිද බලශක්ති අමාත්‍යාංශ කාර්යාල නිවේදනයේ සඳහන්.
මේ ආකාරයට පිරිපහදුව යලි වසා දැමූ විට රුපියල් කෝටි 10ක පමණ නිකරුණේ සේවක වැටුප් ගෙවීමට සිදුවන බව විවිධ පාර්ශව පෙන්වා දෙනවා. මේ අවුරුද්දේ ජූනි මාසයේ කොන්සියෝ කියන නයිජීරියන් සමාගමකට මාස 8කට අකණ්ඩ බොරතෙල් කොන්ත්‍රාත්තු දුන්නු. මේ සමාගම එක තෙල් කඳුලක්වත් තෙල් සංස්ථාර තෙල් සපයල නැහැ. දීර්ඝ කාලීන ඉල්ලුම් කරුව සැපියුම් කරුව සිටිදී ඔවුන්ට නොදී මේ සමාගමකට දුන්නු. ඒකින්ද හදිසි මිලදී ගැනීම වලට ගියා නැව් දෙකක් ගෙන්න ගන්න පුළුවන් වුණා. මේ නැව් දෙකට විතරක් අප ඩොලර් මිලියන 8කට වඩා ගෙවලා තියෙනවා. ඒක නිසා වැහපු නිසා වෙන පාඩුව මොකක්ද? දින 20 ගාණක් කියන්නේ සේවකයන්ට කෝටි 10ක් ඉක්මවන්න මාසෙක පඩි ගෙවන්න වෙනවා. දිනකට කෝටි 10ක් ඉක්මවනවා වැඩිපුර ගෙවන මුදල් පිරිපහදු තෙල් ගේන්න. ඇමතිතුමා මොන කතන්දර කිව්වත් පෝලිං යුගය වැඩි වෙනවා. බොරතෙල් අවශ්‍යතාවය anu පැයකින් හෝ දෙකකින් නැතිවන්නක් නෙවෙයි. අපේ රටට මාසයකට මාස දෙකකට අවුරුද්දකට කොපමණ බොරතෙල් අවශ්‍යද යන්න ගණනය කරගන්න බැරි පුංචි අතදරුවන් ඇමතිවරු වන්නට විදිහක් නැහැ. සිල්ලර බඩු අලෙවිසල් හිමියකු පවා තම වෙළඳ සැලේ ඇති භාණ්ඩවල අවශ්‍යතාවය දන්නවා. ඩොලර් හිඟයට මුවා වෙලා මේ විදිහට සපුගස්කන්ධ පිරිපහදුව වසා දැමීම තුල ඇත්තේ වෙනත් විශාල පෞද්ගලික ආර්ථික වාසියක්ද. පිරිපහදු කළ ඉන්ධන ගෙන්වන විට සෑම බැරලයකටම වැඩිපුර ඩොලර් 15ක් ගෙවන්න වෙනවා. ඒ වගේමයි හදිසි මිලදී ගැනීම වලදී ඉහළ නැව් ගාස්තු ගෙවන්න වෙනවා. හදිසියේ ගන්න පිරිපහදු ඉන්ධන වලටත් එසේ වැඩිපුර ගෙවන්න වෙනවා. ඩොලර් හිඟනම් ණයටවත් ඉන්ධන දෙන්නේ නැත්නම් එහෙම වැඩිපුර ගෙවන්න වෙන එක හරිම විශ්මයජනකයි. ඒ වගේම ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 99ක් සමාගමක් හදලා ඉන්දියාවට විකුණන්න යාම පිළිබඳව අද අදහස් පළ වුණා. දැන් උදේගමම් පිළ අපතිවරයා. දැන් සූදානම් වෙනවා මෙන්න මේ 90නකම අපරාධයක් බවට පත් කරගන්න. අපිට තිබුණේ කොළොන්නාව නිමා සංකීර්ණය තුළ සිද්ධ වෙන අපරාධය එහෙම නැත්නම් 90නකම විතරයි. දැන් ඊට සමාන 90නකමක් චයින බේ තෙල් ටැංකි ටිකටත් කරන්න හදනවා. එතනත් ගබඩා සංකීර්ණයක්. මිලට ගත් එක සුද්දන්ගෙන් සුද්දන්ට අයිති වෙලා තිබිලා සුද්දන්ට සල්ලි ගෙවලා ඒක මිලට අරගෙන තියෙනවා. ඒක අයිතිය කණජ තෙල් නීති සංස්ථාවට. ඒතර මෙන්න මේ තත්ත්වයක් තුළ තියෙන කණජ තෙල් නීති සංස්ථාව සතු දීපලක් විදියට තියෙන චයින බේ වරායට සංකීර්ණයට අර CPSTL එක විදියටම කරපු 90නකම අපරාධයක් විදියට නැවත මේක ලබා දෙන්න හදනවා IOC සමාගමට. රටපුරා මේ වන විටත් පවතින්නේ බරපතල ගෑස් හිඟයක්. ඇත්තටම මේ ගෑස් හිඟයට හේතුව ගෑස් නැතිකමද සිලින්ඩර් නැතිකමද? දිනකට වෙළඳපොළට එක් ගෑස් සමාගමක් නිකුත් කරන ගෑස් සිලින්ඩර් ප්‍රමාණය 20,000කට පමණ සීමා වෙලා. අදත් ගෑස් ලබා ගැනීමට ජනතාව දිග්ගු පෝලිම් වල රැඳී සිටියා. පාරිභෝගිකයින්ට අවශ්‍ය පරිදි ගෑස් කඩිනමින් ලබා දීමට ඉදිරි දින කිහිපය තුළ කටයුතු කරන බවයි ගෑස් සමාගම් පවසන්නේ. රටපුරා මේ වන විට බරපතල ගෑස් හිඟයක් පවතිනවා. ඇත්තටම මේ ගෑස් හිඟයට හේතුව ගෑස් නැතිකමද? මීට පෙර දිනකට ගෑස් පිරවූ සිලින්ඩර 80,000කට වැඩි ප්‍රමාණයක් සමාගම් දෙකම නිකුත් කර තිබෙනවා. නමුත් මේ දිනවල දිනකට වෙළඳපළට නිකුත් කරන ගෑස් සිලින්ඩර ප්‍රමාණය 15,000කට සීමා වෙලා. ගෑස් පුරවන්න තවත් සිලින්ඩර 60,000ක් පමණ හිඟවවයි වාර්තා වන්නේ. ලාව් සමාගම මීට පෙර ගෑස් පිරවූ සිලින්ඩර 40,000ක් පමණ දිනකට වෙළඳපළට නිකුත් කළා. නමුත් මේ වන විට නිකුත් කරන්නේ සිලින්ඩර 15,000යි. මේ අතර ලිට්‍ර සමාගම පවසන්නේ ගෑස් පිරවීමේ කටයුතු ප්‍රමාද වන නිසා පාරිභෝගිකයන්ට අවශ්‍ය පරිදි වෙළඳපළට ගෑස් නිකුත් කිරීමට නොහැකි බවයි. ඉදිරි දින කිහිපය ඇතුළත ලිට්‍ර ගෑස් සිලින්ඩර 180,000ක් වෙළඳපළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන අතර තම දෛනික පිරවීම සහ බෙදා හැරීම් දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන බවද ලිට්‍ර සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. අදත් පාරිභෝගික ජනතාව ගෑස් ලබා ගැනීම සඳහා දිගු පෝලිම් වල තංගල ප්‍රදේශයෙන් අදත් ගෑස් ආශ්‍රිත පිපිරීමක් වාර්තා වුණා. ගාල්ල පෝද්දල ප්‍රදේශයට ලිට්‍රෝ ගෑස් ලොරි රථයක් පැමිණීමත් සමග එහි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. භූමිතෙල් ලබා ගැනීමටද ජනතාව අදත් දිගු පෝලිම් වල රැඳී සිටියේ මේ ආකාරයෙන්. I
නිසි කලට රසායනික පොහොර යෙදුවනම් මෙවන විට ගොයම් ගසක උස අඩි 1මාරක්වත් විය යුතු බව ගොවීන් පවසනවා. එහෙත් අදවන විට ගොයම් ගසක් වැඩි ඇත්තේ අඟල් 4ක් 5ක් පමණ කුඩාවටයි. කන කරද උකසට තබා කුඹුරක අවධානම ගත් ගොවි පවුල් අද හඬා වැටෙනවා. අදත් රට පුරා ගොවි ජනතාවගේ දුක් අඳුනාවයි මේ. රට තුල පවතින පොහොර අර්බුදයේ හමුවේ ගොවීන් මේ වන විට කබලින් ලිපට වැටි අවසන්. හිසේ අමාරුවට කොට්ටේ මාරු කරනවා වගේ බලතහරින්ගත් අනුවන තීරණ නිසා අද අසරණ ජනතාව පීඩාවට පත් වෙලා. කාබනික දියර පොහොර යෙදීමත් සමග වගාවන් විනාශ වී යන බවටයි ගොවීන් චෝදනා කරන්නේ. මේ වන විට සරුවට වැඩුණු ගොයම් ගසක් අඩියක් 1මාරක් පමණ විය යුතුවත් කාබනික පොහොර නිසා අඟල් 4ක් 5ක් පමණ ප්‍රමාණයක් වැඩි තිබෙන අයුරු දැක ගැනීමට ලැබෙන බව ගොවීන් පවසනවා. මේ වැඩි මිලට පොහොර දෙනවලු රුපියල් 14000යි 15000යි. එහෙම ගොවිතැන් කරලා මේ වගේ රත්තරම් පැහැිනවද නැහැනේ. කුදිකර්ම ඇමති කෙනෙක් ඉන්නවා ඒකක් මොනවට පත් කරලාද දන්නේ නැහැ. ඌ ඇවිල්ලා කුඹුරක් ගැන කිසි දෙයක් දන්නේ නැති එකෙක්. ඒ වගේම තමයි අපේ පොළොන්නරුවේ ඉන්න මන්ත්‍රීවරු රොසාන් මහත්තයලාට අපි බහැල වැඩ කරේ අපි පොහොට්ටුවට වැඩ කරපු මිනිස්සු. ඒ කරලා රොසාන් මහත්තයා නිකමට ඔය ගැන කතා කරේ නැහැ. කවුද නිපුණ ඇමතිතුමා කතා කරේ නැහැ. අතුකෝරල ඇමතිතුමා කතා කරේ නැහැ. නිකමට හැරි අපි ඡන්දවත් දුන්නේ නැති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නම් වචනයක් හරි කතා කරා. අපිට මේ ගොවිතැනට පොහොර ටික ලබා දෙන්න. තව මාසයක් දෙකක් කරනකොට මිනිසුන්ගේ හිඟා කණ්ඩ වෙන්නේ. පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ යටතේ ගොවිතැන් කරන ලංකාපුර කෑගලු ගොවි සංවිධානයට අයත් ගොවීන්ට පොහොර බෙදා දීම ඊයේ සිදු කෙරුණා. අකමැත්තෙන්වත් පොහොර ගෙන යාමටයි ගොවීන්ට සිදු වුණේ. පෙච්ච දෙයට මොනවා කියන්නේද? අපි ඡන්දෙ දුන්නේ අපි මේවා මේ විදිය බලාපොරොත්තු නෙවෙයි. අපිට නිකන් දෙනවත් නිකනුත් නෑ සල්ලි වලටත් නෑ. මහින්දානන්ද මහත්තයා ඔය ඔෆිස් එකේ ඉඳලා කතා කරාට හරියන්නේ නෑ. එන්නෝ නෑ මේ වෙල් වලට. මේ අතර පොහොර නිසා තමන්ට සිදු වූ අසාධාරණයට රජෙන් වන්දි ලබා දිය යුතු බවටයි අනුරාධපුර රළපනාව ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ. අපි ඉවරයි. ගන්න දෙයක් නෑ. අපිත් ඉවරයි. ජනාධිපතිත් ඉවරයි. ඔළුව හුස්සන්න හම්බෙන්නේ නෑ මේ ආත්මේ කියලාකම්. අපි ඡන්ද දෙන්නෙත් නෑ. එමයි අපි මේ හිතේ අමාරුවෙන් කතා කරන්නේ. තේරන බුද්ධියක් තියෙන එකෙක් ඉන්නවනම් අපිට සලකයි නැත්තම් නන්නත් තරයි ගොවිව බලන්න. අපේ කන කර මේ සියලු දේවල් බැංකුව වලට තියලා උකසට තියලා තමයි අපි අද මේ කුඹුරු කරුවේ. ඒ නිසා දැන් අපිට සාධාරණයක් වන්දියක් දෙන්න කියලා තමයි මං ඉල්ලා සිටින්නේ. මුදල් බැඳ මාස ගණනාවක් ගතව ඇතත් තවම තම වගාවන්ට පොහොර ලබා දී නැතයි පවසමින් රිදීමාලියද ගොවීන් අද විරෝධතාවයක නිරත වුණා. ජනාධිපතිතුමනි, මේ හැම ජනතාවගේම ඔබතුමා ඡන්දය ඉල්ලා ගත්ත පොහොර නොමිලේ දෙනවා කියලා. ඒත් අපිට දැන් පොහොරන්නේ සල්ලි නැහැ. මොකද මේ කරන්නේ? පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පොහොර ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. නිවිති වැලක් මිරිස් පැලයක් හිටවලා ආහාර අර්බුදයට විසඳුම් හොයන්න බෑ කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. මේ දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. මාතක තරහ විඳන්න ඉති කරන්න දෙයක් නැහැ. තරහ වුණත් අනේ ජනාධිපතිතුමනි, ඔබතුමා පොඩ්ඩක් කල්පනා කරලා පොහොර ප්‍රශ්නේ විසඳලා දෙන්න. අපි නිකන් හරියට කඩි ගුලකට අත දාගෙන වගේ ඉන්නවා. එදා හිටපු චරිතය යලිත් වරක් මේ ජනාධිපති දුරය තුලින් මතු කරගත්තොත් අඩුගානේ මේ ඉතිරි වෙලා තියෙන වසර කීපෙදි හරි ඔහුතුමාට යහමින් රජ රටට සේවය කරන්න පුළුවන් වෙයි. ටිකක් අගමැතිතුමාට කිට්ටු වෙලා රාජපාලනය ගැන අවබෝධ කරගන්න. කවුරු හරි පුද්ගලෙක් ඒ කාලේ නිර්වස්ත්‍ර වුණා නම් අපි අහක බලා ගන්න. දැන් නිර්වස්ත්‍ර වෙච්ච ගාම ගිහිල්ලා හැරිලත් බලනවා මොනවද ඔකේ තියෙන්නේ. ජනාධිපතිතුමාගේ අගය කළ යුතු දේ කාබනික වගාව තුළ අපිට කොච්චර දුරක් යන්න පුළුවන්ද පෙන්වන්න, කරපු මිනිස්සුන්ව පෙන්වන්න. අනිවාර්යයෙන්ම ආහාර අර්බුදයක් 2022 ඇති වෙනවා. හාල් කිලෝ එකක් රුපියල් 4500ට යාවි. එතකොට කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ? ආණ්ඩුවේ උත්තරේ තමයි නිවිත වැලක් හදාගන්න, මිරිස් ගහක් ගෙවත්තේ හදාගන්න. ඕක නෙවෙයිනේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. අද කිව්සොප් පොලත් සතුට වෙලන්සල් තුලත් පාරිභෝගිකයන්ට සම්බ කිලෝ 10ක් රුපියල් 130ක මිලකටත් එක පාරිභෝගිකයෙක්ට ඊළඟට නාඩු කිලෝ වර රුපියල් 99.50කටත් සහන මිලට මේ සියලුම භාණ්ඩවල මිල වෙළඳ පොලේ පවතින මිලට වඩා අඩුවට පහසුවෙන් ලබා ගන්න ආරම්භ කරලා තියෙනවා.
සියලුම පෝලිම් වලට දැන් නවතම එකතු කිරීම තමයි හාල් පෝලිම. අද බඳුළු ගුණවර්ධන ඇමතිවරයා කියනවා මං යන සතුසනම් තියෙනවා. බඳුළු යන සතුසට කලින් බඩු ටික යවලා ඒ සම්දර්ශන දැම්මට මේ රටේ ජනතාවට අද බඩු ටිකක් ගන්න එක කලුනික හොයන වගේ වැඩක් බවට පරිවර්තන වෙලා තියෙනවා. දැන් මේ රට නාල අනල හාල තියෙන්නේ. බඩුවල යම් යම් හිඟතාවයක් තියෙනවා. එහෙම නැත්නම් සංවිධාන වෙච්ච පොලිම් මේ පළාතේ නැහැ. උගක් පොලිම් වෙලා තියෙන්නේ සංවිධාන වෙලා මාධ්‍යයට රජයට මඩ ගන්න සංවිධාන වෙච්ච පිරිසක් ඒ කටයුත්ත කරගෙන යනවා. මේ ආණ්ඩුව දිනෙන් දින විහිළු සපයන ආණ්ඩුවක් හැටියට පත් වෙලා තියෙනවා. අද අපේ ජනතාවට දරුවන්ට කිරි ටික දී ගන්න බැරි ආණ්ඩුවක් ලැජ්ජයි කියන්නේ. කරුණා කරලා ආණ්ඩුව ගෙනියන්න බැයි නම් පළ පුරුදු ඇති අයගෙන් අහන්න. අනිල් වික්‍රමසිංහ මහත්තයාගේ යහපාලන ආණ්ඩුව අවුරුදු පහක් කරාපු වගේ ප්‍රතිඵල තමයි අද භුක්ති විඳින්නේ. ඒගොල්ලෝ මේ රටේ භාණ්ඩාගාරයේ සම්පූර්ණ කරලා විදේශ ශාන්තියට වැඩි කරලා තිබිලා යහපත් රටක් අපිට බාර දුන්නා නම් අපි ඒක අල්ලාගෙන යනවා. කොරෝනා වසංගතයේ ආවත් අනිල් වික්‍රමසිංහ මහත්තයාට වෙලා තියෙන්නේ බලේ තියෙනකොට මොලේ ඇත්තෙම නැහැ. බලේ නැති වෙනකොට තමයි මොලේ පෑදිලා සැලසුම් ඉදිරිපත් කරන්නේ. මෙහෙම කරන්න මෙහෙම කරන්න දැන් උපදේශක වෙලා තියෙනවා. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.